कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි හොද එහෙම නම් අපි මේ සැදෑබභාගිදී නැවතත් මුණගැහෙන්නේ පරමුත්තර ීතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරමි අභියහසෙන් ජීවිතේ මේ වගේ දවස් කියත් දැන් ගෙවිලා තියෙනවාද දවස දවස ගත වෙනවා කාලේ නතර කරන්න බෑ කාලෙ අකණ්ඩ ප්‍රවාහයක් ගංගාවක් වශයෙන් ගලනෝ නතර කරන්න සමතෙක් නෑ එනම් මේ කාලය තුළ ජීවත්වෙන තුරු. මේ අවකාශය තුළ ජීවත්වන තුරු මේ කාලයේ අවකාශය ජයගන්න බෑපට. මේ වෙනකොට ලෝකයේ බොහෝ මනුෂයෝ මේ කාලේ අවකාශයේ ජයගන්න විධාකාර පර්ේෂණ පවත්වනවා විද්‍යාඥඥෝ ලෝකීන්.වෙයි ලෝක විද්‍යාඥය. අවිද්‍යාවෙන් යුක්ත විද්‍යාඥෝ ඇත්ත නොදන්නාව විද්‍යාඥඥෝ සංසාරය අතහාර්ථය නොදන්න වූ මේ හටගන්න වූ කිසිම ධර්මතාවක ධර්මයක එ න්‍යාය ධර්මය නොදක් ඉන්නා වූ මේ සියලු රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන යන මේ පංචස්කන්දය අනිච්්‍ය බව දුක්ක පවනත්ව බව අසුභ ව ොදන්නාව විද්‍යාඥෝ ලෝක පරීක්ෂණ පවත්වනවා මේ කාලය සහ අවකාශය ජයගන්නේ සුද්ද සිංහලෙමකිවොත් නොමැරිවාසය කරන්න ඒක වෙන්න ඇති වැඩක් අබබ්බෝකාආතුම එතකොඩට තේරෙන් නැද විද්‍යාඥෝයනනි මුහහා පොඩි ලමයින්ටත් වඩා අන්තජාතියක් කියෙන් අර පොඩිකාලෙ පොඩි දරුවෝ හඳ පෙන්නලා කිරි පැණි ඉල්ලනු. හඳමාම කිරී පැණී ගෙනත් දේ කියලා කියල හිතාගෙන ඉන්නො පොඩි ලමයි. අම්මල සාත්වලත් පොඩිළමයි අඩනකොට අන්න පුතේ හඳමාමා උබට කිරී පැණිී ගෙනල්ලදේ හඳමාම නාඩා ඉදිී කියල කියනවා. අ පොඩිදරුව හිතනව ඇත්තටම හඳමාම කිරරි පැණි ගෙනනල්ල දේ කියල තාම් බලන් ඉන්න ගෙනාව නැතිර හන්දරත් කියිල ැලුවඇයි ගෙනාවේ නැත්තති කියලා කිැණී. මත අුත්සාස කන්නවා හෙතහරි රි පැණිද කියල හිතඟන්න හඳ ඒ වගේ බාල මානසිකත්වයක් ඇති ලෝකයා නොමැරීන්න ක්‍රමයක් හොයෙනවා මේ මරණී අවකාශය ඇතුළි කවදාවතක සිද්ධුවෙන් නැති දෙයක් කාලය ඉක්ම වන්න බෑ කාලය තුළ ඉඳගෙන අවකාශය ඉක්ම වන්න බැහැ අවකාශය තුළ ඉදගෙන කාලය අවකාශය හටගන්නයම් කිසි හේතුවක් ඇත්නම් අන්නේ හේතු බිඳ හැරයා කාලය නිරුද්ධ වෙන අවකාශය නිරුද්ධ වෙනවා කාලය නිරුද්ධ වෙචතන කාලිකය අවකාශය නිරුද්ධ වෙචතන සංකතයි එනගේ අකාලික අසංකතේ යටෙවත් සදාාතනක නිවනට පත්වෙනවා එනිසා සම්මා සම්බුදුපියන් වහන්සකි ධර්මය හැර විද්‍යාවක් කොයින්ද තව ලෝක අනිපු සියල් අවිද්‍යාවන් ඇත්ත නොදන්නා වූ මනුසයන්ගේ ජීවත්වීමේ ක්‍රම ෝපායන් විතර ඒවා. ඇරින් එෙහි ඇත්තක් නෑ ගති උත්තක් නෑ හරයක් නෑ නිසාරයි. එහනම් මේ දවස දවස ගත වෙන ජීවිතේ. මෙ කාලිය ක්‍රමාණුකූලෝ ගෙවිල යනො මේ ලද අත්භවයට අදාළ. මේ අවකාශය ක්‍රමාණුකූලෝ ශේවල යනුව මේ අත්භවයට අදාළ. ඊළඟ කාලය, හේ යිදන්න ුගතිය වෙයිද දන්නේ දුගතිය වෙයිද දන්නේ මහ නිරේක වෙයිද දන්න. ග අ මහා ගිනි දැල් සහිත යුතුදුම් ගනන් උස ගිනි දැල් සහිත අවකාශයක් වෙයිද දන්න. අනන් අප්‍රමාණ අන්දකාර අවකාශයක් වෙයි දන්නේ අප්‍රමා දුක්ගැහැට පිරි අවකාශයක් වෙයිද දන්නේ. කාලේ කොච්චට දීර්ග වියිද දන්නේ. ලෞකෙක වශයෙන් හරි පින්ඳහං කරගෙන තියෙනවාමනං. අව දිවි අවකාශයක් වෙයිට දන්නත් නෑ බ්‍රක්්මවකාශයක් වෙයිතු දන්නත් නෑ වසර කීකෝටියයක් එහි කාලයේ බවතීද දන්නත් නෑ මහාවදානවත් තිබෙනවා අබීදිරි අපිඉදිරයේ ඉස්සල්ල මෙහනම් අපි කරණ්ඩුව නන්නේ මහා අවධානමින් නිදහස් වීමයි සියලු ප්‍රශ්නවට එකසරි උත්තර හොයන්න බෑ ආසන්නටම ප්‍රශටවන් ඉස්සල්ල මුත්තරරි හොයන්. මුල මුුණගහෙන මුලින්ම මුණගහෙන ප්‍රසට ඉත්තර ඉස්සල්ල මුත්තරයක් හොයාගත්ත නම් ඊළඟ ප්‍රශ්වට ඊළඟට ඊළඟට උත්තර හොයගන්න පුුවන් එහනම් වඩාම අනුතුර අප ඉදිරිී තියෙන මේ සතරාපායි සතරාපාය තමා අපි ඉදි්‍රී තියෙන භයානක මනුතුර මේ සතරාපාෙන් නිදහසෙන්වා කෙනෙක් දක්සු ඇත්තම් මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක් උදාකරගෙන අපරාදේ මනුස ජීවිතේ නුස ජීතයක වටිනාකම ද නෑ එසේ මෙසේ මනුස ජීවිතයන් නෙවෙයි අස්සා මාන්‍ය මනුස ජීවිතයක් මේ උත්තරේතර ධර්මත්දීවේ මනුස ඇටතුරුණුවෙන්. අනෙකුත් රටවලනං ඔන්නහේ අපි ගියත්කමක් නෑ කියල ගැන් පුල මමුකදේ මනුස ජීවිත වටිනාකමක් නෑ එ මනුස්සේ සත්තුව අතර කිසිම වෙනසක් නෑ සත්තුන්ට නැති එකමදේ ඇඳුම් විතරයි. එ මනුස්ුත් එකක සදය ක ැලවා මරි ොක්කමටික සත්තුන්ට තියවා ගති ලක්ෂණ වසෙන් බැලුවවා. පැවතුම් වසයෙන් බැලූ හම ඒ නිසා ඒ මනුස ජීවිතවල ඒ තරම් වටිනාකමක් නෑ ඒයයි හැල්ලුවට ලක් කරලා නින්දා කරනු අනිවෙමි ඒ සියලු මනුස ජීවිත මේ මනුස ජීවිත ෑම් සියලුම්මනුසසිජෙදයක්ක්ම හේතු බල වසයෙන් උදාවේ චාත්භවයකට අයයි තිහෙනම් ඒ මනුස්ස ජීවිතත මහාපින් රැස්කරගෙන සකසච්ච මනුස ජීවිත නෙවෙයි අසාමාන නිපින් රැස්තුනාට පස්සේ අකස්සන අත්භාවයක් තියෙනවා ඒ අත්භාවේ තුළ කාරණ හතරක් ගැලපෙනවා. දුොල්ලබ මනුස්ස භවය දුල්ලබ උද්හෝත් පාදකාලය දුල්ලභක්ෂණ සම්පාතිය සහ පරමු දුල්ලබ සද්ධර්මය යන කාරණ හතර. මේ හතර සංසාරි සත්‍යයට ගරුම නොව අස්තා හතරක් හැටියට ාගතුන් හස පෙන්වාදන්නේ රම නොේව කිලා දහස් කරන්නේ අර කන කැස්පාවගේ අන කැස්බෑාවයේ සුදරින් එලිය දකින උපමාව බාල. ්‍රමාමවිදතුන්හසේ පෙන්නමකක් දානන්ද කනකැස්පෑවා ආකාරයෙන් වියසදුරෙන් එලිය දැක්කත් හඳ දැක්කත් සර පාට වැචි සතේට නැව මනස්යෙක්ෙන්න්න පුළුවන් කියල ම දේශනා කරන්න නැ කියල. දැහැ කියලා නනිවේ දේශනා කරේ ලෙහෙසි නැහැ කියලා. ඒ තරන් දුර්ල බයි මේ අවස්ථා හතර බුදුපියාන් වහන්සේ ලැබෙන් නැහැ කියලා අදහස් කරේ ලෙහෙසියෙන් ලැබෙන් නැකෙනෙට. පහසුවෙන් ලබාගන්න බැකෙනෙට. තරම්ම දුර්ලබයි. මනුෂ්‍ය ජීවිතයක් බුද්ධෝත් පාද කාලයයක් ෂණ සම්පර්තියක් එන කාරණාතුන ලැබුණත් පරමු දුල්ලබ සද්ධර්මය පරමු දුල්ලබ මයි. පරමු දුර්ලවයි මං මේ කාරනවට මීට ස්සලක් පෙන් ලදීලතිී නොමකක්ද සද්ධර්මය පරමු දුල්ලබ නම් ඒ පරමු දුරලබ සද්ධර්මය අසන මනුෂ්‍යව පරමු දුල්ලබ නොවේද කල්පනගල බලන්න නුවනී. බට ඔබේටිනා ඔබේ මනුස ජීතය වටිනාගම නොතේරුණාට සම්මා සම්බුදුපියාණන් වහස කින්න මේ විශ්වයම දකින විශවයම අතමු ලක්සේ දැක්ක විශ්වය අග්‍ර මහා ශාස්තුවර විශ්වේම ඥානයෙන් ප්‍රඥාවෙන් අද්‍රවන අසිරි මත්තුව බුදුපියන්හස දකිින්. එ නිසා තමයි උන්වහන්සේ මේ වටිනා මනුසජීතය අපතේ හැරගන්න ටෙපා මේ දුර්ලභචෂණ සම්පර්තික්ම ආගෙන අඩන හලියන වැලපෙන සත්වයක්කෙන්න්න දෙෙපාම මේ සංසාරිකය ලොවවාද කරන්න. ඒසා පින්වතුනින් මේ අවස්ථාව ගිලිහිලා යම්හයකින් සතරපායට වැටුණොත් නැවත ගෝඩඉන්න්න බැරි මහප්‍රපාතියක් ඒ සතරපායි කියල කියන්න්නේ. අනන්ත කාලයක් දොක්කිණ ඉන්න සිද්ධ වෙනවා. අනන්ත කාලයක් දොක්කිණ ඉන්න සිද්ධ වෙනවා එක්තරා දව මුගලන් හරහතන් වහන්සේ ගිජකූට පවරත ඉඳලා පහළට වඩිනවා ලක්කන මහරහතන් වහන්සේ සමඟ. මේ අවස්ථාවේද මුගලන් මහරහතන් වහන්සේ තාම දියුණු දෙවසක් තිබිච් උත්තමයෙක් අභි ඥාලාීනතර අග්‍රස්ථානය ලැබවේ සාමාන්‍ය උත්තමේය අසාමාන්‍ය උත්තමික් මුගලන් මහරහතන් වහන්සේ ගජකූට පවතින්දල පහලට වඩිදදී දකිනවා එක්තරත් දර්ශනයක් ප උන්වහන්සට සින්නා පහල වෙනවා. ඒ දර්ශනය උන්වහන්ස සමඟ වැඩිය ලක්ඛන මහරහතන් වසිට දිස්වනිී නෑ. ඒ තරං මුගලන් හාමුදුරන්ගේ දිවස ප්‍රබලයි. ලක්කන මහරතන් වහසට මහා හිරද්‍යවන්ත මහරතාතන් වහසේ මත් නමුත් උන්හන්සට දිවසින් දකින්න බැරුණන මුගලන් මහරහතාන් වහන්ස දැක්ක සිදුවීම. ඊට පස්සේ ලක්කන මහරහතන් වහසේ අනවා ඇවැත්නි මහා මුග්ගල්ලන ඔබ වහන්සේ කුමක් දැකලද සිනා පහළ කළින්. ඊට වසිකුව ඇවැත්න මම යම් සිදුවීමත් දැක්කා සිදුවීම දැම්ම මෙතැදි ඔබට ප්‍රකාශ කරන්නේ භාගවදුන් වහන්සේ ශක්ෂිකරුවයෙක් වසයෙන් සිටින තැනකදි මන්ගේ කාරණාව සඳහකරන්න ොක දේතරන් පුදුම සාගත සිදුවීමත් දැකි කිව්වට පිළිගන්න ලේසිෙන් කෙනෙ. ඉටවසේදා දවසේ දම් සභා මණ්ඩ පේති මේ කතා බහ ඇති වෙනවා. මහමුගලන් මහරහතන් වහන්සේට තමන් හස දැක්කේ සිදුවීම කුමක්ද කියලා ප්‍රකාශ කරන්න කියලා අනිකුත් උත්තමයෝ අනිකුත් මහරහතන් වහසේ ඇතුළු බික්ෂු සංඝයා ආරාධනා කරනු සම්මා සම්බුදුපියන් වහන්සේ හමුව ඉඳගෙන මුගලන් මහරහතන් වහන්සේ මේ දැක් සිදුවීම විස්තර කරනවා අද දවසේදී ම ගි්ජකූට පවරතය ඉඳලා බහිනකොට මම දැක්කා සුදුමසාගත ප්‍රේතයෙක්. ශරීරෙ යුදුන් ශරිේ ගෞ් තුනක් පමණ උසයි. ගෞ තුනක් පමණ උස ප්‍රේතෙක් මෙ ප්‍රේතියාගේ හිස තනිකර මූරෙක්්‍ය වගේ. සූකර ප්‍රේතියා. ශරීරයේ මිනිහෙක්්‍යෙ වගේ ගෞ තුනක් උසයි. ශරීරයේ මිනිහෙක්ග්‍ය වගේ හිස ඌරෙක්්ග්‍ය වගේ. කටින් වලිගයක් විහිදනය වලිගේෙ පණුව වැැක්කෙරෙනු සිරිසිරි ගාල. ඉතාම අප්‍රසන්න පිරිීතිෙක් දුර්ඩ ගහන දුර්ගන්ධයෙන් යුක්ත උනුවවෙච්ච සිරුරක් ඇති ගෞ තුනක් පමණ උස මේ සූකරප්‍රේතයා. මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. උන්නස මේ විස්තරය ප්‍රකට කරනවා. මේ වෙලා අසිරි මත් වූ සම්මා සම්බුදුපියාන්නාන්සිකේ නො මාගේ භික්‍ෂූ අතර මමාගේ බුදධ පුත්‍රයන් අතර ඇස්ලද්ද උන් ඉන්නවා. ඇස්කි වූහම පසස් තියනවා එතනින් දිවසත්ත කැෑහැක්. දිවැස ලබපුත්තමෝ ඉන්නවා. මගලන් හාමුදුරුව කිව්වදේ හරි මමෝය පෙරේතිවදයක්ක අදනෙ වෙයි. බුද්ධත්වයට පත්වෙලා මේ ලෝකයේ පිළිබඳ ආර්්‍යනය කරපු සත්සතිය තුළදී එදා ඒ බෝධි මූලේදිමයි මම මේ ප්‍රේතිාව දැක්කේ නමුත්ඒ ප්‍රේතිය පිළිබඳව කිසිවෙක්ට මෙතෙක් නොකීවේ කිව්වට කිසිවෙක් පිළිගන්න එකක් නැහැ කියලා පිළිගත්තය නැතිවුුණොත් එය කකුසක් උපුදෝගෙන බුද්ධ ඥාන පිබඳව සැකයක් සංකාවක් ඇතිකර නීට පසේ ආවැඩක් අහිතත් කරගන්න අන්නන්නේ නිසා. අද සාක්ෂිකරුවේ කපාතරම ඉන්නවා මුගලන්. එනිසා මහන ඒ සත්‍යයක් ඒ ප්‍රේතියා ගිංජකූට පරවතය පාමුලි ඉන්නවා. ඉරහසේ අනිිපුත් භික්ෂූන් වහසේලා භාගතුන් හසකින් ඉල්ලා සිටනවා අනේ භාගතුන් වහසේ ඒ පරේතය තත්ත්ට පත්වනෙ කුමක් නිසා දෙ කිය අපට ඒ අතීත කතාපෝත ගෙන හැර දක්වන්න කියල. අන්න භාගතුන් වහන්සේඉන් පසු එහෙනම් පෙරවුවක් කියමිය නාද වසයෙන්. පුබ්ම් බික්වය අදි වසයෙන් ආරම්භ කරමින් පෙර සිදුව ස්තුදියම විස්තර වසෙන් දේශනා කරට යදෙනවා. මහන පෙර කාශ්්‍යප සම්මා සම්බුදුපියන්වාසකි සමයේ එක්තර ආරාමයක් තිබුණා මෙන්න මේ ආරාමේ මිට බුද්ධාන්තරයකට පෙර. මේ ආරාමි භික්‍ෂූන් දෙනමක් වාසය කලා භික්ෂුවගේ වයසෞුරුදු හැටයි අනිත් භික්‍ෂුවගේ වස භික්ෂුවගේ වයසවුරදු පනස් නාවවයයි. මෙන්න මේ භික්‍ෂූන් දෙනම සහෝදරයව නොවුනට සහෝදරය වශයෙන් ජීවත්තුුණි වයිසි අවරුද්දක් වැඩිමල් නිසා අර මහතෙර නමට ගැ අවුදු හැටක් වෙච්, භික්‍ෂූන් හන්සේට අවුරුදු පනස් නවයක් වෙච්, භික්ෂුන් හන්සේ අවරුද්ධකින්ම් බාල නත් මහතෙර යනදි වශයෙන්. ුාතරය අදිවශයෙන් විහාර කරමින් අර මහතරනුවන්ට කුඩාතරනුවන් උපස්ථාන කරන්නට දුනක්. ගමනක් බිමනක් වඩිනකොට මහතෙරෙනුවන්ගේ පාසිවුර එක න පත්ත්‍රයයි සිවරයි අර කුඩාතෙරනුවන් තමයි දාරාගෙනයන්නේ අර මහතෙරෙනුවන්ට කරන උපස්ථානයක් ගෞරවයක් වසේ. පින්දපාතිකට වැඩියත් වෙන ගමකට චාරිකාය වැඩියත් දිට පාසෙවුරු දරාගෙන අර කුඩාතරෙ ගැනි ගුඩාතරකිවුවට අවුදු පනස්නයක් අවරුද්ධයි බාල කුඩාතරෙනුවන් මහතරනුවන්ට වුවටැන් කරමින් උපස්ථාන කරමින් ගෞරෝය දක්වොට පල කරනවා. මේ විදියට දැන් කාලෙ ගත වෙනවා. කාලෙ ගත වෙනකොට පන්සලට එක්තරා භික්ෂුව අක්කාවා තවා ගන්තුක භික්‍ෂුවක්කාවා. ඒ භික්ෂුව ධර් මේ දේශනා කරන්ට දක්ෂකමත් තිබුණා යම්කිසි ආකාරකින් ලෝකෝතර දහමනිවෙේ ලෞකික දහම ඉතිං තමන් ඔය දැනකයාගට දහම් පදයක් දෙකක් පොතකින් පතකින් හරි දැනකියයා ගැන කටපාඩංකර හරි දේශනා කිරීම හැියාවගේ භෙක්ෂුවට තිබුණා ඉඩවස මේ භෙක්ෂුව මුකර කරේ එක දවසක් මේ මහතරෙනවුවන් සහ කුඩාතෙරෙනුවන් ඉන්න තැනකද නකතාවක් කිව්වා බණකතාවක් කිව්හම් මේ තෙරණුන් දෙදෙනම ඒ බණකතාවට කැමතිවුණම් ඊට පහුවනි දත් කිව්වා ඇවැත්නි අර ඊය කිව්ෝ වගේ බණකතාවක් කියන්නකු අඩක් උනාසේ දත් ඒ බනකතාවක් කිව්වා තවත් බනකතාවක් කිව්වා අර තෙරණුන් දෙදෙනට බොහොම සතුතුයි ඊද වසි දැන් මුන්වහසේ දිගින්දිකටම අපේ ආරාමෙන් අතර වුණොත් පට ජිගටම මෙවිදිර බණකතාාහන්න පුළුවන් නද කියලා මහතරෙනුවන් සහ කුඩා තෙරුවන් සාකච්චා කළලා. ඊට පසේ දෙදෙන රාගන්තුක භික්‍ෂුවට මේ නව මේ විහාරස්ථානය නවාතයන් දුන්න. ඊට පසි දැන් තුන්දෙනම පින්ඩ පාතියනෝ හොඳ සරුසාර බොදුරුගම පිණ්ඩපාතය අඩුවක් නැතුව ලැබෙනවා විහාරස්ථානියත් සියලු පහසුකන් සහිතයි හොඳ සේනාසනය විදි තුන් දෙෙන පින්්ඩ පාතිව අඩිනවා ගමේ මිනිසුේ මහතරනුන්ට හ කුඩාතරනුන්ට දක්වන උපස්ථානය දක්වට ගෞරවේ අර අනිත් භික්‍ෂුව දැක්කක්. හොඳට පින්ඩ පාතිල් ලැබෙනවා ෞරවනියය විදිහයට. ඒවල්ගේම විහාරස්ථානයයක්ත් හොඳ පහසුකන් සහිතයි. අර ආගන්තුක භික්‍ෂුවට මේ සියල්ල කෙරෙහි තන්හාාවක් ඇති වුණා ලෝභයක් ඇති වුණා. ්‍රමාණුකූලව හෙත දෂිතවෙන්න පටන් ගත්තා ඊඩ පස්සේ ලෝබයේ වැඩු නා හිතේ එන්ඩන්ඩ ඊඩ පස්සේ කල්පනා කරා මං ඔහොම හරි මේ ආරාමය අයිති කර ගන්න ෝදැක් එවිත රන්නේ මේ ගොදුරු ගමත් මගේ ඇයටතට ගන්නවමම එහෙම හිතාගෙන මොකද කරේ මේ භික්ෂූන්ව බිඳවන්න කල්පනා කරා ඊට බස්සේ ඒකට සලසුමක් කල්පනා කරලා අමුතු විදි උපක්‍රමයක් පාච්චි කරන්න පටන්ගත්තා. එක යනි දැන් එක වෙලාවකෙට යනවා මහතෙරුණුන් ගාවට. ගිහිල්ල ස්වාමීණී මට උබහන්සිට දැනු දෙන්නේ අමක් තිබෙනවා. හොඳ එව ඇත්ති කියන්න කියලා මහතෙරුණුන් කියනවා. එතකොට කියනවා ස්වාමීනි මහාසාවජ්ජයි කිය යන වැන්ෙත්. ගැ හාසාවජයික කියන හාවාරදක් එච්ච රයිකයන් මහහා පුතුලයක් ඇතින දැ මෙහම කිව ොක් ගැඳමේ කියන මහාසාජ්ජයි කියල යන යන්න ඊට පස්සේ අනි පුඩාතර හු ගාවට තොයි සිහිරම යන ිහිෙල්ල ස්වාමීී ඔබාසයක මට වචනයක් කතා කරන්න පුළුවන් පුළුවන් ඇඇත්ම ස්වාමීනී මහාසාවජ්ජයි කියලා යනු ඇන්ඩ මහාවරදක් කියලා යනු දෙැ මේ විචයට දිගටම කරන්නගත්තා ැ මතරුන්ටත් කුඩාරුණුන්ටත් මහා ප්‍රශ්නයම්කද මොකටමින් මහාසාවජ්ජයක කියන්න මහා වරදක් කිය කියන මොකදද කියලා කියන්නේත් නැහුවට ඒ ඔබ සබබහන් සකමට සම්පූර්ණයෙන් පැවසේ නොහැකි කියල මකාරී මේ කපටි සූක්ෂමභික්ෂුව ඉට පස්සමකද කරේ දවසක් කර මහතරනුන් සාහ කඋඩාතරුණුන් දෙන්නම් ඉන්න තැකදී ඇවිල්ල ස්වාමීනිී මට යමක් පැවසීමට තිබෙනවා. කියලා කිව්වා. ඉඩස මහතරනුන් කිව්වා හොඳයි පවසන් ඉඩසිකවා මේ කුඩාතරනුම් මෙතන ඉන්නවා ප්‍රශ්නයක් යනදිවසනිකක් ඇඟෙව්වා එතොට මහතරනුන් කිවා නෑකමක් නෑ මේ කුඩාතරනුන් මගේ සහෝදරෙක් වගේ අපි දෙන්න එකට මේ සහෝදර වසෙන් මේ ආරාමීන්දී මා සතුර රහසකුත් නෑ උන්හස සතුරහසකුත් නෑ අපිට සංකවන්න රහසක් නෑ ැ ඔබ අවශ්‍ය දෙයක් කියන්න නමුත් අරභික්ෂුව ඒ විදිට කියන්න බැහැ එක හරි නෑ කියලා දෙදෙන වහන්සේලාට වෙනවෙනම එක කියන්න කියලා කිව්වා ඊටවසි කුඩාතරනුන්ට ඒ ස්ථානි යන්න කියලා මහතරනු හොඳයි දැන්වත් කියන්න ඔබම මෙච් දවසම් මහාසාවජ්ජය හාසාවජ්යක හිටිය මොක් ඇැන කියලා කියල ඇැවවා. මේ කාස බුදුපියන්වාන්සික සමය එකකාල දීවි්දාශතීච කාලයක් ඊට පස්සේ අර ආගන්තුක භික්‍ෂුව අර මහතරුණුන්ට කිව්වා ස්වාමීණී ඉතාම ලැජ්ජාසාගතයි මට මේක ප්‍රකාශ කරන්නත් මොකක්දවාගේ ඔබ වහන්සේ අපි රිසුදුක්ක ආයකර්ම සහිත කෙනෙක් කියලා මට කඋඩාතරුණුන් කිව්වා මෙච්චර කාලයක් ඔබවහන්සේ උපස්ථාන කරගන උන්වහන්සේ හිටියා නමුත් මට කිව්වා ඇවැත්න මහතෙරුණුම් ලැජ්ජා සහකත කායකර්මයක්ගින් යුක්තයි උන්වහන්සේ ඇසුරුරද්දි ප්‍රවේශංග ඉන්න කිය කිවේ යම්කිසි කතාවක් කිව්වා ඒගැන්නේ නුසු දුසු අන්ද මේ කායික ක්‍රියාකාරකං වල යෙදෙන කෙනෙක් පුඩ්ඩක් ප්‍රවේසන් ඉන්ඩෝයාගෙන් කියල කිව්වා මෙ මෙහම ගුවනි කුඩාතරනුම්න් කියලා මේ කතාව ඇහුව ගමන් මහතෙරුණුන්ට ඉතාම දැඩි තරකුත් ඇති වුණම් පිකළු කුත් ඇතිුුණ කුඩාතරුන්ගේ හැබැයි මොකුත් කියන්න කියනෑ ඉඩස කඩාතරුණුන් ගවට හිල්ර ආගන්තක භික්ෂු අර කතාවම අර විදිියයට කිව්වා මේ විට ඔබහන්ේ ගැන මහතරුණුම් කියනවා ඔබව වහන්සේ අපි නිසතු කායකර්ම සහිතටයි බහස හ ලැජ්ජා සාගත අන්ද මේ කාය කරම සහිත කෙනෙක් ඔබහසිකෙන් ප්‍රවේසන් ඉන්න කියලා මහතරෙනුවන් කිව්වා කියලා අර විදිහම අනිපැත්තර කියලගේලම කිව්වා හදලා ගේලවක් කිව්වා ඊඩවස දැන් කුඩාජරනුවන් තුළත් මහතරනුවන් පිළබට අප්‍රසාධයක් ඇතිවුන් ඊට පස්සේ දෙන්නම දැන් කතා කරන්න ඇැතු ඉන්න පටන් ගත්තා ඊට වස දැන් මේ විියහට දැන් ගත වෙන එක්තරාදවසක දැන් අරවිදිට පිඩ පාති යනවා කලින් මහතරණු වන්සා කුඩාතෙරෙනුවන් එකට මයි පි්ඩ පාති වැඩිය නමුත් දැන් මේ සිදුවම් පස්සේ දෙන්න දෙවිදිහකට දෙපැත්තකට යනු. එක මාර්ගය යන්නෙත් නෑ අර දැන් ආගන්තුක භික්ෂූ මේ දෙන්නගැම පස්සින් හිල්ල තවතපත් කේ ලංකීකී කොටවනු. මෙවිට දිගින්දිකටම දිගින්දිගට මර පාපී භික්සුව කියලන් කියන්න පටන්ගත් අට පස්සේ. මහතරෙනනුවන් සහ කුඩාතරනුවන් හොඳටම පිඳුුණම්. ඊටබස්සේ මේ දෙන්න කල්පනා කරා දැන් අපිට ප්‍රියෑසිම් බලාගෙනම මේ ආරාමකට වසන්න බෑ. අප දෙදෙනනාට දිදිනා දැක්වා මහ තරහක් ඇතිවෙන්නේ. එනිසා මට මානසික සුවක් සතුටක් නෑ හිතේ දැන් එනිසා මං්‍යයන වැන්ඩ මේ ආරාමෙන් කියලා මහතරෙනුවන් ඉස්සල්ම් වැඩිය. ඊට වස කුඩාතරුණු ොවිදිටම හිතලා. මත් මේ ආාම වාසය කරන්න්න බෑ මෙචර කාලයක් අපි මේකට වාසයකරපු ආරා මේ ආරාමි වාසය කිරීමේදී මටත් මහතරනුවම් පිළිබඳවේ ලැජ්ජා සාකතඒ කසාාව සිහිපත්වය වෙනව නිසා මාත්‍යන යන්ඩ මේ ආරාමි කියලා හුඩාතෙරනුණු පැඩිය අර කපට කයිරාටික භික්ෂුවගේ අරමුණ ස්ත සාධනය වුණා ඔහුට ආරාමය අයිතු වනම් අර භික්‍ෂුන් දෙනමම යන්ඩ ගියා එක භික්‍ෂුව බටහෙර දිහාාවට ගියා හිර දෙසට ගියා මහතරණුන් වහන්සේ නැගෙන හිර දෙෙසට ගියා පුඩා තෙරණුන් වහන්සේ එකනකාට මොන ගැහින්න ති තරම් දීර්ගතර දුරක යුදුන් ගානක් ඇත ආරාම දෙහක දෙන්න වාශය කරන්න පටන් ගත්තා මේකට සමගව සහෝදරී වසය හිට භික්ෂන් දෙදරම දෙදෙන දෙනම. ඊට වස්සේ ආරාම දෙකේ දැන් වසර සීයක් වේ විජයට කල් ගත වුණා මේ මං එක ඉස්සලම කිව්වේ මේ අවුදු සූදාහක අවසති වෙච්ච, කාශප සම්මා සම්බුදු පියාන්හන්සක කාලි සිදීම මේ විදියට වසර සීයක් දෙදෙන වෙෙන්වෙලා ආරාම දෙේක වාසය කර වසර සියයක් එකිනකාට එකිනෙකවත් දකිින් හම්බුන්නේ ඉරස් දැන් අරවිදියට භික්‍ෂූන් වහන්සේලා ආරාමෙන් නික්මි ලගේයාට පස්සේ ගමේ මිනිස්සු දැනගත්තම මේ පාපී පික්ෂුවගේ ක්‍රියාවක් නිසා තමයි මෙහෙම ුණේ උන් අස්සල මෙචරකාල බොම සඳග හිට අපින දක්කනෑ උන්හසලගේ නොබනයි හැසරීමක් කියලා දැක කියලා හිතලා මේ පාපි භික්ෂුව තමයි මේ කේලම් කියල මේ වැඩේ කරේ කියලා අර පාපි භික්ෂුවට ගල පෙන්වු දැන් අරහා මුන්දුරු දෙදෙනත් වෙන වෙන මාරාම දෙහෙක දැන් ඈත දුරකින්ව දෙන්න දෙන්නට මුණගැහෙන්න හැබැයි නමුත් පින්වසන අර සිද්ධ වෙච්ච දවී අමත කර ගන්න පැරන දෙදන්නටම මට මේ වගේ කතාවක් කිව්වනි මට මේ වගේ කතාවක් කිව්වනි කියලා දැන් ඒක හිත හිත විඳවන්න කටන් ගත්තා මොකද අභූත චෝදනාව නිකර පුුරුවක්නය කිව ඇත්තම මෙහෙම දෙයක් නෑන් නැති කතාවක් හදල කිව්වා අර පාපී භික්ෂුව ඊටවස ොහොම කාලය ගත වුණා කාලේ ගතවල අවුදු සීියකට පස්සේ දෙදෙන මුණ ගැවුුණා ඒ වෙලාවේ උන්වහන්සෙල දෙන්න එකන දිහා බලන්න පටන්ගත්ට එකනෙකාට අතීයේදී ඒ පැවැති යහපත් වූ කලන මිතු දමසිහුණ ඉරසි දෙදෙනම ඇවිල්ල දෙදෙන තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පටන්ගත්තා අහන්ඩ ගත්තා වසර සීකට පස්ස ඇවේ ඇයි එවැත්නි ඔබ ඒ වගේ කතාක් මට කිවේ මහතරුම් ඇහ්වා ඇවැත් ඔබ තමයි මගේ පාසිවුරු අරගෙන පාතා සිවරු අරගෙන හැම තැනකටම මගේ පසු පසින් ගමන් කළේ මට උපස්ථාන කළේ මා සතු එබදුු අයහපත් ව නුසුදුසු කායකරමයක් පැවති බවබ දැක්කද. අනේ නෑස්වා මිනිමං කවදාවත් එහෙම දෙයක් යැකි නෑ. එනම් ඔබේ වනි දෙයක් ප්‍රකාශ කළේ අනේ ස්වාමි නිම කවදාවත් හෙම දෙයක් ප්‍රකාශ කළි නෑ. ඉටස උන්වහසෙත් ඇව්වා මහතරනුන්ගෙන්. ඔබහන්සේත් මා සතුව එබඳු අපිින් සිදු කාය කරමයක් ඇති බවද දුටුවාද නැපික්මත නැහැවැත්මි. අනිස්වාමීන ඔබහන්සේත් කසේ කිව්වා කියලාර පාපි භික්ෂු මට කිව්වා. ඉඩ සමයි දෙන්නට වැටහුණීම මේ කේලමකින් දෙන්න බදුුණේ කියලා. දෙන්න මතේරුන් ගත්තා දෙන්නාටම මේ කේලමක් කියල දෙන්නාව බිඳවලා අර අසපපුර ස භික්ෂු ආරාමය අයිති කරගත්ත කියලා. නමුත් උන්වහන්සේලා නැවතේ ආරාමි කරා නැවත අත්තන මුන්වහසලා ආරාම කර යනවා යිට පස්සෙ ගිහිල්ලා අර පාපි භික්ෂුව නැති නිසා නැවත ඒ ආරාමි පරිහරණ කරන්නටන්ගන්නු සතුටින්ගින්ොනැතු වසර සීයක් දෙදෙනම අර විදිහට බොහොම දුක සේවාසය කළා එකිනකා පිළිබඳ පිළිකුලෙෙන් පටික සංජාවයෙන් යුක්තව මෙන්න මේ පාපකරමයට මහන මෙන්න මේ භික්‍ෂූන් දෙනමක් එදා බේදබින්න කරලා කොටවලා රාරාම තන්හාාවෙන් ඒ පාපී භික්‍ෂුව කරගත්ත පාපකරමය කොච්චර බලවදද කියනව නම් ඔහු මිය ගිය සැනින් හල්ල අවිචිමහා නිරේ පුදුණා අවිච මහ නිරේ ඉපදිලා අන්තකල්පයක් දුක් ඉදලා මහන මේ බුද්ධන්තරේ පෙර අන්තකල්පයේ ඔහු අවිචි මහ නිරයේ පැහිල මහන එයි අනතුරවා අවිච මහ නිරෙෙන් නිදහශසල පේතුලෝකහිට වැටු පේතලෝකයේත් මහන මෙවිතර කල්පගානක් ිසි දැන් දුක්කි දෙෙනවා ඒ ප්‍රේතලෝකයේ දැන් මේ සියවෙනි වතාවටත් මේ ප්‍රේතියා ඔන්න ආකාරය ඔබ දැක්ක ආකාරයේ ගෞතුනක් උස මිනිස්සිරුරක් හැඩැති සිවරක් සහිත හිස සූකරෙක්ගෙමු එක නැත ඌරෙක්ගෙමු ඔළුවක් සහිත කටක් සහිත සූකර ප්‍රේතිය නමින් ඔළුව ප්‍රේතයක් කඳ මනුස්සෙක් ඇඟපුරාම පණුවෝ කටේ වලිකෙකුත් වෙන ඒකනුත් පනුව බේරෙනවා. මුළු කුණුවේච්ච ශරීරයක් සහිතව ගඩගාන ශරිරයක් සහිතව පණුව කණ ශරීරයක් සහිතව ඩැම් ප්‍රේතය ක කියළලා ගිජිකූඩට පරතේ පාමුල ඉන්නව පාපි බික්ව. මහනයේ නිසා මේ සිතකයි වචනය වරද්දවා ගැනීම අතිසේ භයානකයි මහ අතිසේ භයානකයි මේ සිතකය වචනය වරදවා පරිහරණය කිරීම වාචානු රක්ී මනසා සුසංගුතෝ කායේනච නානා කුසලං කයිරා ඒයේ ඒේ තයෝ කමපතේ විශෝදේ ආරාධේ මක්ගමී සෙප්පවේදිතං වාචානු රක්හිී මනසා සුසංගුතා කායනච නානා කුසලංකයිරා ඒතේ තයෝ කමපතෙ විස්තෝදය ආරාධධේ මක්්ගමී සිප්ප වේදිතන් යනදි වසිෙන් භාගතුන් වහන්සේ මෙන්න මේ මොකසූකර ප්‍රේතිය අරභයා මෙන්න මේ ගාතාව දේශනා කළ. ම මෙන මේ වචනය සංවර කර ගති යුතුයි. වාචානු රක්කී මනසස්ු සංගෘතා මනසත් සංගුෘත කර ගති යුතුයි වැස යුතුයි. අරක්ෂා කරගති යුතුයි. කායනෙච නානා. කසල කයිරා මේ කයත් සංවර කර ගති යුතුයි. එතකොට මෙන්නෙමේ නන්විද කුසලයන් වැඩෙන්න්න පටන්ගන්නවා නොය කුසලයන් වැඩෙන්න්න පටන්ගන්නවා. ඒතේ තයෝ කම්ම පත්ේ විශෝදය මෙන්න මේ කර්මපත තුන විසුද්ධ කර ගැනීමෙන් ආරාධය මද්ධවී සිප්පවේදිතා බුදුරජාණන් වහන්සේ තුළ ආරයුත්තමයෝ අනුදැන වදාල ආරය මාර්ගයට පත්වයෙනවා කෙනෙක්. එන අන්න භාගතුන් වහන්සේ පෙන්ඳ නතෙන් සංවරයේ දකිින් දෝන මේ දහම්පදය තේරුම් ගඩ නම් එන අන්න භාගතුන් වහසේ මේ සූකරට ප්‍රේතිය අරභයම ධර්මයේ දේශනා කරමින් භික්ෂූන්ට අනුදනවාආධරනවා මහන මේ වච්චනීය මනස අය මෙන්න මේ තුන සංවර කරගන්නට ඕන මෙන්න මේ තුනේ සංවරේ තමයි ත්‍රිවිත සුචරිතය මේ ත්‍රවිද සුචරිතය ඇති තැන සියලු කුසෙල් කුසල් වැඩෙනවා මේ ත්‍රවිද්ධ සුචරිතය තමයි නිර්වාණ මාර්ගය මුල නොහොත් ආරිකාන්ටශීලය එනම් අන්නේ සංවරයේ කියන කාරණාව ආකාර දෙකට අපිට දකින්න පුළුවන් කමති පෙනවා කෙනෙට පුළුවන් ඕන්නම් යම්කිසි ශික්‍ෂාපදයක් සමාදන් වෙලා මනස වච්චනය කය සංවර කරගන්ඩ සිික්ෂාපදයක් සමාදංවෙලා පානාතිපාතා වේර මණ සික්ෂාපදන් සමාධයාමි එතනත් සංවරයත් තියෙනවා. හැට ඒ සංවරයේ කෙබඳ සංවරයත්. ඒ ශික්‍ෂාපදයක් සමාධංගච්ච නිසා ඒ සිික්‍ෂාව කෙරෙහි ඇතිකරගත්තාව බය නිසා ඇතිවවෙච සංවරය. මේ ශික්‍ෂාව බිඳුණොත් මට හානිවෙවෙයි මට විපතක් වෙයි අවැඩක් වෙයි දුකක් කත්ව යනාජි වසින් අන්න එහෙම පාපේට තියෙන බය නිසා සතර පායට තියෙන බය නිසා දුකට තියෙන බය නිසා ඇතිවච්ච සංවරය එතුට ඒ සංවරය බොහොම ලාමක එකක් නමුත් එය සුගති සැපේට ඉවහල් වෙන ලාමකයි කියලා කිවේ ඇයි සංවරයේ දිගින්දිකට පවත්තාගෙනය මෙ හැකියාවක් බොෝ මනුෂයන්ට නෑ දැ මෙතරුනත් ඔබ බණටි ගහගෙන ඉන්නකොට මං විශසාස කරන මෙතරන කරන්න එහෙම කරයි කියලා ලැබැම දැකලා තියෙනවා. සීලේ ගැන කතා කරන බොහෝ මනුසයන් යන්ගේ මදුරුවෙක්ක හ වෙනදී. සීේ රකිනවා පන්සිල් රකිනවා ප්‍රාණ ගාතෙන් වංගලලාවාස කරන මදරුවක්කව මදුරුවෙක් පැහු තින් දෙන්ට වෙනවා දෙක්. ඔ පොඩි පත්ය එෙ ගෝනසි ඉ පත් ගෝුණු සිද දක්කොත් ඒත්දද වෙන වැඩ ඔය නයික්ොල ගැක්කේම නයික්වොල ගෙ දක්වොත් ඉතින් ොහොම වැඩත් දෙද වෙනවා ඇයිඒ ගෙදර දරුවත්තිඉන්නවානි පොඩි දරුවහෙම උව කෑවොත්හෙම ඔොට ඔොහොම සංවරයක් තමයියි ඒ අයි තුළ පවතින්නේ ඒගන සික්ෂාපත සමාධානී නිසා එක බොහෝම ලාමක දුරුවල එකක් ඒයන්නේ කිසි පදනමක් නැති සංවරයක් කොයි වෙලා බිනිිලේ ඉදන්න පදනමක් ැති ගයක් හැවොත් පොද වෙන්නේ පදනකකි ෆුන්ඩේෂන් එකක් ගැනීම අතිවාරමක් නැතුව කොයි වෙලාගේ කඩංගටහිදන්නේ නමු ශක්තිමත් පදනමත්දාලා ගැඹුරු අත්තිවාරමදදාලා ගයක් හැදුවොත් ඒ කඩඟටෙන්නේ එනම් ඔය ලෞකක වසයෙන් ශික්‍ෂා පත සමාදන් වෙලා රකින සීලය ඇවිල්ලා බෝම දුරුවල එකක් පදනමක් නෑ අතිවාරමක් නෑ කොයි වෙලා බිත්‍රටික් කඩාග වැටඉ දන්න පුවොට එනම් ප එකතුන ඒ සංවරේ ගැන්ඩෙමී අසිරිමත් වූ සම්මාසම් බුදුපියන්සසි මේ සඳහන් කරන්නේ ඒ සංවරයේ නිවන ටුපකාරවෙන්න එකැවිල්ල බහෝම ලාම එකක් ය සමාධාන සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය නොයි පස්සත සීලියත් උන්හසේ අනුදන වවාධාරනවා මොකුත්ම නැති එක සසරපායට වැටිලා නිර්රදුක් පිඳනවට වැඩිය අනේ සුගතියටවත් පලයල්ලා කියලා ලෞගික වසියෙන් උපෝසත සීලියයක්ත් උන්හසේ දේශනා කනො මහාකරුණාවෙන්. එ මහා කරුණාව තරම්. එම නැතු උන්වහන්සේ නිවනට අනුද වධාරනවා මිසක් සසරට අනුදැන වදාාරණන්නේ නෑ. නමුත් බන අහන් ැත්්තාම් මොකක් කරන්නද එක වේ නිරුවාන ධර්මය අවබෝදධ කරගන්න උත්සායක් ගන්නට මොක් කරන්නදඒ අනාතයන්ට මේ භයානක නිරවල වැටිලා පැහෙන්නට ඉඩ දෙන්ඩද එකසේ තිස්සයක් නිර ඇතුළි අනන්ත දුක්ගිණී උහුලන්නට ඉඩහරන්ඩද එම වැරි නිසා අම්ම කෙනෙක් සියලු දරුවන්ට ඥානය ඇතිසාා ඥානය නැති යන සියලු දරුවන්ට එකහා සමා ආදරයක් දක්ව නොවාගේ අසිරිවත් වූ මහාකාරුණික අමාමෑණී සම්මා සම්බුදුපාණන් වහන්සේ. ඥානය ඇති ඥානය නැති සකළ ලෝක සත්්‍යයාට එකහා සමාන මහාකරුණාවකින් කටයුතු කළේ. එනිසා ඥානය ඇති සත්්‍යවයන්ට නිවනට මඟ පෙන්න්නමින් ඥානය නැති සත්වයන්ට සුගතියට යන්ට පාර පෙන්වා. එතකොට මෙන්දෙමේ, සතරපායට පවා ඇදහෙලනෑම භයානක මේ දසා කුසලින් වෙන් වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවනං සමාධාන සීලයේ තුළ ඉඳගෙන හරි. එයත් මහ වටින විශිෂ්ට කර්තාවයක් වටින ජීවිතයක්ඒ ජීවිතයක්ත් මොකද අඩ්ඩුම් තර මේ සතරපායෙන් හරි ගැල විලා සුගතියකට ගියා. කවදා හෝ දෞසකතකොටේ සුගතියති නිවන්දකීී. නමුත් අති බෞතයක් මනුෂසිෝ ජීවත්තයෙන් එහමනෙවෙයි සුගතියත ය අන්නවත් හේතු නැතිාකාරයටයි ජීවත්යෙන්නේ පොහෙත් මේ අඇය තුළ මේ වචනය මනස කය කියන මේ තිවිද ද්වාරයන්හි සුචරිතයක් නෑ අති බෞුතරයක් දෙනමේ දසා කකුසලේ මේ තින ඔබ දන්නවාදයක් හොට පනාහළම ඒ්‍රවිත සුචරිතය ගැන දසා කුසලේ ගැන දන්නවා දසා කුසලෙන් වෙැගීම ගැන දන්නවා එඒනම් දසා කුසලින් වෙෙන්මවෙච්ච තැන ත්‍රවිත සුචරිතය පවතිනවා ලෞ කිත ටමෙනු. ගොට සිට ේවාමී සමාජයේ යහපත්තුු මනුසියෝ හයින් කරෙන වැරදි අකුසල් තුනත්තියනව ප්‍රාණගාතිය අදත්තාදානය කාම් මිත්‍රා චාරය මෙන්න මේතුනෙන් වෙන්ගුණහාම කාය සුචරිතය වචනෙන් කරන වැරදි හතරත් තියෙනවා බොරුකීම කේකීම බොරුකීම කේලංකීම පරුස වචනසා හිස් වචන නාදිි වසින් ඒහතරෙන් නිදහසුනා වචී සුචරිතය සකස් වෙනවා මනසි කරන අකුසල් තුනත් තියනවා අභිජ්්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂති ඒ මනසෙකු සලයන්තුනින් වෙන්ගුුණ හම මනුසු චරිතය පිහිතනවා විතර ත්‍රීවිත සුචරිතය පහිතනවා එනම් ලෞගක වශසෙන් හත් මේ ත්‍රවිත සුචරිතය පිහිටයායනන් කෙනෙක් අඩුම ධර්ම මරණින් පස්සේ සුග තියට යනවා දීවිතලයකටත්යනවා එදිවිතලේ හොඳ නිසා යනව නිවෙයි යන්න අනුජනවතන වනිවෙයි යන්න වෙනසැන් නෑම භයාානක සංසාරේ. ගතිය යනට සුගතරයන්නේක හොන්යි. හැබැයි ඒ දුගතිය සුගතියත් යන දෙකම අත්හැරලා සදාාතනික නිවට පත්වන්න පුළුවන්කම ලැබිනොවයි සංවරය සම්මා සම්බුධපියාන්සේ දේශනාක නාර්ථයෙන් අවබෝධ කරන්න සමත් වුණුන්. එනම් උන්වහන්ස පෙන්නන උන්වහන්සේගේ ධර්මය තුළින් ඇවන සංවරය කුමක්ද. අ ෞකික මටමෙන් දස පුුසිලින් වංගල කෙනෙක් කටයුතු කරනවා කියලා ය ශික්ෂ සමාධානයක් ඇතුලාට අතිස්ථානය ඇතිකරගන්නුන එකනති ලෞක සංවරය හැබැයි ඒ සංවර වුණේ අවබෝධීින් නෙවෙයි ඒ සංවර වුණේයම්කිසි ශික්ෂාවක පිහිටලා සිික්‍ෂා සමාධානයක් වශයෙන් ශික්ෂා පද සමාදන්වෙලා ඒ සිික්ෂාපද බිඳින්න බැරි බයිටයි ඒ සීලයා රක්ෂා කරන්න. උත් ලෝතට වසය ඇතිවනංවරයේ බඳතුව එකන්න නීටොඩා මහා විශිෂ්ට පුළුල් සහ අත්‍යන්ත සදාාතනික ස්ථාපිට සීලයක්ය සීලේ එ සීලේ අකණන්්ඩයි කැලල් නැහැයි ඒ උ හුදෙක්ම නිවන පිටිසමයි උපකාරෙන් නිවන් ශාන්තිය උදාකරදීමමයි ඒ සංවර සීලේ නිෂ්ථාවන්නේ එන ඒ සීලේ කැමතු සීලය අද යමෙක් මෙන්න මේ සංසාරය අථහාාර්ථය අවබෝධ කර ගත්ත දවසක මේ අපි හබාගෙනයන්නේ දුක්කස්කන්දයක් කියල අවබෝධ කර ගත දවසට හැබයි දුක්කස්කන්දය අපිට පේන්ඩ සලස්වන්නේ නෑම මාරයක් දුකස්කන්දය වහනවා ආශ්වාදය කියන අයිසින්ටිකෙන් ඇතුළ දීන අපි වස කේක එකක් කියලා වසදාව හලා හල විසසහිත කෙක් ගෙඩියක් මේ කේක් ගෙඩිය මතුපිටිං ලස්සන ටයිසිං ාලලා වර්නවත් කරලා සුවඳ ගන්නලා තියෙන්නේ. මනුස්සෙක් මෙන්න මේ අයිසින්ටිකට රැවටිලා මේ හලා හල විස සහිත මේ කේක් ගෙඩිය වලදනවා කනවා අවසානි වරණයට පත්වෙනවා. ඒවගේ මේ සංසාරේ මේ දුකස්කන්දය වහලා තියෙනෙ මෙන මේ ආශ්වාදය කියන මායාාවෙන් මායා පටලෙෙන් මේ කාමය කියන මායාවෙන් මායා පටලෙෙන් එතකොට සත්‍යයට ඇත්ත පේණිනේ මතු පිටිින් පේන්නේ ඇත්ත නෙවෙයි මතු පිටිින් පේනිි මායාවක්. ඇතුලාන්තියටට කිමිදල බලන් ඕනේ මයාාවෙන් නිදහස් වෙලා අන්නෙදාට පේද පටන් ගන්නවා ඇතුලාන්කෙ සංගවල තියෙන මේ අනන්ත සංසාර දුක්කස්කන්දය. දැම්බලන් අපි එහැකන නාශය දහර නිවාස පිනවද්දී අපි කල්පනා කරන්නේ ලැබෙන සතුට ගැන විතරයිනි. අර මත් පැම්බොන බේබද්ධවාගේ. මේ බදෙක් මත් පැම්බනකොට සලකන්නේ ආශවාදය ගැන විතරයි මෙතනින් එහපැතට හෙන ගහලකයක් කමන්නෑ කියල ඉන්න මත්වෙෙලා ඒවගේ මේ ලෝක සත්‍යයත් මේ එහැකන නාසය දිවසර මස පිනවද්දී ඒ මොහොද ගැන විතරයි කල්පනා කරන්නේ එතනින් හාට කිසිවක් කල්පනා කරන්නේ නෑ එතනින් එහා පැත්තට සිද්ධ වෙන්නේ මක්ද කිය දන්න හැල්පනා කර ත් කවුහරි කල්්‍යයාන මිත්‍රේ කරුණාවෙන් හෙම දෙයක් පෙනල දනොත් එකට දට කදෙන්නේෙ ඇති නපුර කකට අන්නේ අසප පුරුෂයා ඒ කාන්තෙම වවැනසි නොම සංසාරය අනන්ත දුකක් පුරම කර ගන්නවා මෙලවත් පලවා. මොකදේ අසපපුරුසකමට දඩුවම මේ සංසාරිමයි සත්පුරුසකමට තෑගගේ සදාථනික නිවනයි. ඒ නිසා අස පුරුෂයාට අනන්ත කාලයක් දුක් ඉදිද සිද්වෙනවා මේ අතා බෝධ ඇතිකර ගණ්ඩ අදක්ෂ වුණොත් බොහ අඥාන මනුෂ්‍යය දූර්දර්ශී කෙළ හිතාගෙන ඉන්නවා එක්තර අපේ මේ බණහන හිතවතෙක් සඳහන් කලා ඔහුගේ බිරිඳ ඉතාම දුර්රදර්ශී තැනැත්තියක් කියලා ඉඩ සපටහන්ු සිද්ධුව වනාහෙබඳදු දුරදර්ශී තැත්තිත් දෑය කිය එතකොට ඔහු සඳහන් කලා මගේ බිරිඳ වගේ වයිෆ සෑහෙන දුර හිතලා වැඩ කරන්න කෙනෙක් මගේ දරු දෙන්නෙකි නො දුවයි පුතයි ඒ දෙන්නා ගැන එයා සෑහෙන්න දැන් ප්ලෑන් කල තිය දෑම තාම අවුදු පහක්කිවිතරති වයස පහයි දුනයි වගේ පොඩි වයසක හිටියේ එ වෙනකොටේ දරුවෝ මේ අම්ම සෑහෙන දුර කල්පනා කල ජීර්ග තර දුරක් කල්පනා කළ ජීවිත සෑහෙන දුරදර්ශී කාන්තාවක්කයි මවතුමයක් ඇය සෑහෙන්ෙන දුරට කල්පනා කරලා තිබුණනා මේ දරුව කොහොම නාගතය උගන්නලා ලොකුමහත් කරලා මේ කාමයහරා යොමු කරන්නේ ඒ මංගිතින් අර ගොඩක් පුද්ගලික විට පස කට්ේක ජීවිතෝටේ කතා වදාලවෙෙන් නිසා බලපා නිසා කියන්ට යන්න වැඩිවිස්තර. ඉතින් ඒ මෞතුමී සෑහෙන කල්පනා කරලා තිබුණා ඒ දරුවන් කොහොම දුඋගන්න ඕන කොහෙද ගන්න ෝන මෙහෙද කොහෙද උගන්නන් ෝන පොච්චරදුරක දුගන්නන් ඕෝනද මොනවා දාන අනාගතයේ කට්ටිය කරන්ඩුවන උෘත්තන් යනාදි වසින් සෑහෙන දුන හිතල තිබුණා. අපට හ සිද්ධ වුණා ඒ ඔබගේ දුරදර්ශී බිරිඳගේ දුරදරශී භාවේ දිිග පල්ලනේද. එච්චර දුර දකිනවනී දැය කොචච දුර ඇත්තම දැ තිනන්නේ ප්‍රශ්න හ ළුවන් දුත්තරය දෙන්න. චර දුරදඇත්තටම දැක යනක ැහෝොත්මකදබට දෙන න උත්තර කියන්න බලන්න කවුරුහර හරරියට මහරි මං හිතවේ නෑ උත්තරේ දයි කියලා ඇය දැකලා තියෙන උපරේ දුර චිත් අක්ෂණයක දුර ඇයිහෙම කියන්නේ චිත් අක්ෂයක හැපැති මරණය ය ිත්තක්ෂණය කොයි වෙල උදාවවිීදදන්න ඇය දුරදකිනව ජීවිතේ මොන හදුරදර්ශී තැනැත්තියද්දය බාලු අව්‍යක්තුූ අපිඒ මෝඩකමට දුරදර්ශී කියනවා චිත්තක්ෂනය එක දුරදැක්කේ ඥානයක් තිබිලමනේ ඇයි ධර්මයට කන් දෙන්නේ නැතු ඇය මේ උපන්ගේ මෝඩ තැනැතියක් කියනවා අදහසන මේ කිව්වේ ඥානය සයනව පින්ගුතුනයකින් ප්‍රයෝජනයක් කන්න කැමතිනෑ තියන අසපපුරකම නිසා ඒ නිසා දුරදකිනෝ කියලා ඇත්තටම දකින්නම ලඟ චිත්තක්ෂණයක් හැ පැතිදකර තියන්නේ මොකද ඔය කිව්ව ධරදර්ශී ජීවිතය එක ජිත්තාක්ෂණයකින් අවසන් සෝනගාවින් කෝමත් අවසන්න එන ගොයි සෝහන තියෙන චිත්තක්ෂයක් එහැ පැත්තේ අප ඉතන් ග ජයටටත අවුරදු දාහයක් පහලවා සියයක් ඉඳී කියලා ඒබ දින්ට අසමත්කම නිසාතමයි මේ හිස් ජීවිතය පිළිබඳ නාවිද බලාපොරොත් ඇතිකරෙන ඒවාගේ මෝඩ විදියට කටයුතු කරන්නේ දරදර්ශීන මනුස්සේක් කරන්නඩෝන් එ එකමදේ අසිරිමත්තු බුදුපියන් වන්ේගේ ධර්මය සහ අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුගතවීමයි ඒහර දරදර්ශී භාවයක් යමෙක් මේ ලෝකෙ පනවන වනං ඒය හුදෙක්ම වචනයක් වචන මාත්‍රයක් විදරයි කිසිම විශ්වය කිසිප කරින්ට ඊට හා දරදර්ශී භාවයක් පනවන්න බෑ සම්මා සම්බුදු පියාන් වහසේ අමා ධර්මය අසා අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලෝ කටයුතු කිරීම තමයි මේ ලෝකෙමේ විශ්වය තියන දූර ධර්ශී භාවය කියලා කියන්න. අන්න එය විතරයි සැනසීමට පත්වෙෙන්නේ. අරාකාරෙන් දුරදැක් ඇහැමෝම වෙනසිල යනවා. ඉතින් බලන් අපි කොච්චර ඇයි අඥාන කියල නිගද්‍රා කරන්නේ සම්මා සම්බුදුපියාන් වහන්සේ. දුපන්්ෝ එල මූකු දුස් පප්‍රාඥ ජඩ කෙළතුොල්ලො කියලායි නිග්‍රා කරන්නේ. ඥානය තිබුණට හිතන්න ඒය සම්බන්ධයෙන්. තියෙන අසපපුරුසකම නිසා මේ ජීවිතය හැටගස්ව ගන්නවා. ඒකට නම් සෑහහින්නේ ඥාණී පාවිච්චි කරනවා ඉගෙන ගන්නෝන දියදෑ ස්සලක ගෙන ග්ඩඕන කොහෙට කොයිස් කලවල්ද සිංහල මාධ්‍යන්තිී කිසි මාධ්‍යයන් තිගෙන ගණ්ඩෝන මෙන්න මේව තම ඇය කල්පනා කරලා තිබුණි. මොන විෂයන් තිගෙන ගණ්ඩෝන මොන පැත්තකදේ දරුවු යවන්්ඩෝන මොන මෞතුමියත්දේ. ඒ එම කියන්නේ අර වටිනා දරුව දෙන්නව සතරපාටයවන්ට හැදන්නේ අම්ම කෙනෙක්දේ සම්මා සම්බුදු පියාන්න්සක ධර්මය නිසිාකාරෙන් දැක්කෙන තොත් මතක තියාගන්්ඩ අම්මයි ඉතාත් තමයි තමයි දරුවගේ මාරය වෙන්නේ හොදට මතක තියාගණ්ඩේ ඔොබ ඔබ ඔබේ කුසේ ඔබේ කුසේ සයාාගන මාස දහයක් අනන්ත දුක්්‍රීදල වදනවා ඊට වසේ තතාත්තම් මහපොළුවේ දුක් ඉිඳවිඳ කඳුලු දහඩිය හෙළහෙලා ඒ දරුවවා හදනවා තමන්ගේ සරීරයේ ලේධාතුව දීලායි දරුවාව හැදුවේ කිරිකරලා පෝලා අම්මලමුලු ජීවිතම කිරි කරලා පෝනුවර දරුවට තාත්තමුළු ජීවිතයම දහඩිය කරලා කවනය දරුවට එහෙමයි දරුවෙක් හදන්නේ ඒම හද ලඔබ කැම තිෝබේ දරුව හතරාපාටයනවාට මේ විෂම ලෝකයේ මේ කාමයටම ගැතිවෙච්ච නතුවෙච්ච මේ ලෝකයේ දරුවෙක් අපි ඒ පාරයවනවා කියලා කියන්නේ ඒ දරුවට සැනසීමක් උදා කරලා දෙනවා කියන එකද. එනිම් මතකදයාගන්නට සම්මා සම්බුදු පියාහන්සගේ ධර්මය අවබෝධ නොකළොත් ඔබ ඔබ තමයි දරුවගේ මාය මාරයෝන්න අම්ම තාත්යි තමයි ගෙදරම තමයි දාට අසපපුරසිය මාරයෝ ඉන්නේ දරමයිඉන්නේ දාට අම්මයි තාර්ත්තයි තමයි මාර්යවෙන්නේ දරුවට සමහර දරුව ඉන්නව මේ සංසා රුගුලින් ගැලවෙන්නට අම්මල තාර්ථලගෙන් අවසරයක් නැතුූ දුක්කි තිෙනවා. ඒවිදියේ පරිසරයක් තියෙන දරුවෝ මේ අපට මුණග හෙනෝඩැන් අන ඉදිරිදි පැවිදිවෙන්නට කැමැත්තෙන් ඉන්න තරුණු පිරිස් යට තියන ලොකුම් ප්‍රශ්තම අම්ම තාර්තා අවසර දෙන්නේ අම්ම ඉතාත්තයි මාරය වෙලා තියන්නේ. අම්මයි තාර්ටය තමයි දරුවවා හසර දුකෙන් නිදශන අක්කමැති. ඇයිහෙමුණේ මනුසේ වසෙන් අවුරදු පනාකටක් හැත්තාව අසුවට අනුවක් එකසි විස්සත් ජීවර්තනත් ඒ වටිා මනුස ජීවිතය ඇතුළේ මේ ජීවිතය අර්ථය පසක් කර ගණඩු උත්සාහගත්තිනෑ. අර ඉදිරෙන් යන ගවයක පිටිපසෙන් යන පිටිපසෙන් යැ නිකපුත් ගොන්නවාගේ පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාව නම්බු අරගෙන ස්්‍රරහර කියිය මිසාක් මොකත් දරංගීලති ඉස්සරහට එමට තමයි දැනගනන්නේ නම්බුවන් වේ ම්බුවක් කරන්ග හිලදයනිි ගේලා. එතකොට ප්‍රමාද වැඩි එතකට ඉ සහනගාව හඩා වැල පෙන්ු විතර ඉතුරුුණේ මැරිජ්කකා සහන ඇතු ිදක නඩා වැල පෙන්ට ඇ තුන ම පෙරේදක්වෙලා එකක් නුකයි බදාාගෙන. එච්චර යුරුමීන් අවසානි ගතානු ගතික කිවේ මීට පෙර පරම්පරාව ගත්ත ක්‍රියාමාර්ගිම අපිත් ගන්නවා. විල්ල බැල්ලන්න අර හරකයන්නේ අන්න එකට දැ තාානු ගතික කියන් ඉස්සරන් යන හරක පස්සෙන් ඉර හරට්ික යනවා හොයි ලෝකය නවාද කියලා පස්සෙෙන් යැනැවු දන්නේ නෑ මෙන ගතානු ගතිකත්වය එහෙම නෙවෙයි වඩෝන ඥානවන්ද මනුස්සෙක් විදිහට නැවතිල කල්පනා කර ඕන දැන් නැවතින්ද බැරින අවතින්ද ඩක් නැතන් ඔබේ ජීවිතති කල්පනා කරඩ වෙලාවක්ේ ලන්න මනිස්සු සහර මනුසයව මැරෙනකම්ම දුවනවා මේ කාමය ආස්වාදය පස්සේ දුවල 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 හති වැටිලා අවසා අතර මග මියයනවා ගෙදරට පනි විරේෙනවා අන්න හවල අතර මගති මලා කියලා ඒකතම අවසාන සිද්ධුවෙන් එහනම් පිගතුන දෙමවපිය වසෙන් ඔබ අනිවාරයම දරුවන්ට මේ අමාධර්මය මුණදස්සන්නට ඕන ඔබ ඉස්සල ධර්මාබෝද දෙ ලාගන්නුවන් දෙමවපිය හැියට මේ වැරද්ද නිවැරදි කරන්න පුළුවන්ගෙන්. එක මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියන්සික ශාසනය අර්ථය යම්තා දුරකට සැඟවෙලා ගිහිල්ලා. ඇ පරම්පරාවෙන් පරම්පරාවට හැදිලාපු කල්්‍යන වැට බිඳිලා. මිනිස් වානාත වෙලා අතරමං වෙලා ඉන්න. යුගයක්. නැවතේ කලන වැට ආරක්ෂා කරලා මාරයට මේ උත්තරීතර සම්බුද්ධ ශාසනැවති භූමියයට ඇතුල්ලෙන්න්න බැරිවෙඩ අපි ශක්තිමත් කල්න්න වැටක් ඉති කරන්න ටෝන. ඒ ක්තිමත් කලන වැට ඉදි කරන්නට නම් ඔබ ඒ කලන වැටේ පුරුකක් බවට පත්වෙන්න්න ෝන කනුුවක් බාට පත්වෙන ඕන එන ඔබටක් පුළුවන් අමා ධර්ම ශ්ය ලවබෝධ කරගණඩ එදාට ඔබට පුළුවන් ඔබේ නිවස තුළින්ම ඒ උත්ත රේතර සම්මා සම්බූධ ශහසනය ආරක්ෂා කිරීම මහ මෙහෙුම ආරම්භ කරන්න. ඒ මෙහෙුම ඔබ තුළින්ම ආරම්භ වෙන් ෝන ඒ මෙහෙුම අවිි අවිධ කඩුපුලු කිනිසි අරගෙන තුවක් ව අරගෙන බෝම් බරගෙන ක්‍රස්තවාදී සිද්ධ කරන්න පුළන් මෙහෙුමන් නෙවෙ මෙහෙම සිද්ධ කරන්න පුලුවන් ප්‍රඥාමින් සන්නර්ධ වෙලා දෙමවපියෝ බුද්ධිමතුන් ප්‍රඥාවන්තයම් බවට පත්ෙන් ඕෝන එතකොට දරුපරපුර බුද්ධත් ප්‍රඥාවන්ත දරුපර ර බාට පත්වෙෙන්නේෙ. දෙමවපිය උම්බෑගෑැවතිතිං දරුවු ගැන කතා කරන දෙයක් නෑයයි. එනිසා දෙමව පිස්සල බනහණ්ඩෝන දරුවන්ට කලින් මොකට ඊළඟට පුළුවන් දරුවන්ග ධර්මීටියෝම කරන්න. මේයන රටා ඇතු ඒක තමයි සුතුසුම ක්‍රියාමාර්ගය වෙන්නේ පි ගතු දන්ග අපි මේ සාකචාරම ඉනි සංවර භාව ගැන තකොට අසිරිමත්තු බුදුපියන් හසැපට මේ පෙන්න්නවා දන ඒ ංවර අපිට තේරුම් ගන්න බැරි වුුණොත් අනි වාය සතරපායතමයි නවා තැන වෙන්නේ මතුවනාගත. එනිසා දූරදර්ශී මනුෂයන් හැටියට මේ සංසාර දිහා බලන් ෝන ජානයෙන් හැගීමෙන් නෙබෙයි හැගීම බැලුවත් ඔබ හැමතිස්ෙම දුකට ගොර වෙනවා දුකට මොලාවෙනවා දුක සැප කිය වර්දවා තේරුම් ගන්න පංගොතු ෙදාට. සැපගේලා වරදවා ටේරුම් ගන්නවා ලස්සන කටාපුවතක් සිහිපත්ව වෙනවා අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදුපාණන් වහන්සේගේ අති උත්තරීතර අග්‍රශ්‍රාව කුතුමන් වහන්ේ මෝත්තමයණන් වහන්සේ සාරිපුතයන් වහන්සේ උන්වහන්සේ ඇවිල්ලා මහාදන පවුලක් මහා දන සිටුවරේක්ගේ පුත්‍රේක් අසු කෙලක් ධනය තිබුණ රිපුත්තයන් වහන්සේගේ ගිහිකාලින්න නම උපතිස්ස උන්වහන්සේට හිටියා සහෝදර සහෝදරය හතර දෙනෙකුයි සහෝදරය තුන් දෙනෙකු හත් දෙෙනි. ලොකොම වැඩිමල් සහෝදරය ඇතමයි අපගේ සාරිපපුත්ම මොහෝත්තමයන් වහසේ ගිහිකාලින් නම උපතිස. ලොකුම අයිය උපතිස්ස ඊළඟට උපවාන කියල ඩුප්පසේන ඊඟට රේවත උපතිස්ස උපවාන උපසේනඉලට චුන්ද රේවත පස් දෙනෙක් න්නෝ තමයිෙන් ඕන අට දෙනෙක් එලට සහෝදර ුතුන් දෙෙනයි චාලා උපචාලා සිසුව උපචාලා නැගනියන්ටිකට මේ සියලුම දෙනා වහන්සේලා පස්ෙ කාලේ මහරහතන් වහන්සේලා අට දෙනාම එ බාලම සහෝදය ඇතමයි ප්‍රේවත කුමාරයක්. එතකොට උන්වහන්සේ ගිහිකාලීනව දැන් කුඩා තරුණෙ අයලක්ක ලොක්කොම් වහන වුුණ මහනුනාට පස්සේ දැන් මේ පවුලේ නම්බුව රැගෙන අන්ඩින්නේ මේ රේවත කුමාරයක්. ඉතින් අම්මයි තාර්තායකව පුතේ අයියලක් කළ වගේ බත් ශාසනයට භාට කරන්න වැෑ හෙමකොරොත් අපම අසු කෙලක් ධනය සහිත මේ පවුල පවත්තාගෙනයන්න කෙනෙක් නෑ අපේ නම්බූ ඉත්සර හටරන් ගන්න කෙනෙක් නෑ. එනිසා උඹඩම් මහනුවෙන්ඩ පා පුතේ කියලා. ඉතින් දෙමවපියන්ගේ බලකිරීම නිසා කොහොමරි මහනුුණේ නෑ මුල්ලදී. ඊට පස්සේ දෙමවගිය දැඩිසේ බල කරලා කිව්වා කසාදයක් බන්ධිමුපියල. බැහැම බැහම කියල කොච්චර කිව්වත් දෙමවපියන් ඉල්ලීම බලවත් නිසා වසානය ේත කුමාරයට සිද්ධ වුණා දෙමවපියන්ගේ කීමට කසා දෙකට කැමැතිවෙන්. ඊටවැස සමාන සිටිකුලයකින් අතිසේ රූමත් තරුණියක් විවාහයට සොයිල දුන්නා විවාහයක් සිද්ධ වුණා විවාහයක් සිද්ධ වුණ ඩැන් සාමාන්‍යයෙන් ඔබෙ හිතන්ඩ සාමාන්‍ය තරුණයෙක් නම් ඔය වගේ දවසක කුමක්ද කල්පරනා කරන්න. සාමානය තරුණෙක්ටන් කල්පනා කරන්නේ අනිවාරයෙන්ම මේ තමන්ගේ පෙම්මතිය ගැන මනමාලිය ගැන ඇය සමඟ ගට කරන කාලය ගැන මදු සිහින දකිින් ඔය වගේ දවසක ුවන දකින්නේදාට මත්තල ඉන්න කාමෙන්ඒ හැගීමෙන් ජීවිතය දිහා බැලූහම් මේ රේවත කියලා ගැන සාමාන උත්තමයෙන් නෙවෙයි මහෝත්තමයක් සාමාන්‍ය උත්තමයක සහෝදරෙන්නේ වේ අසාමාන්‍ය උත්තමයක සහෝදරී. ඒ පවුල උපතින් වද නැත්තම් පවකාරයක්න. මහාපුුණ්්‍යවන්තේ මහා ඥානයක්තිපිච්ි උත්තමයක් අවුරුදු දාශයි වයස තැ අවුදු දාශය කල කැඇන්නේෙ සාමාන්‍යයෙන් අදකාරන අවුරුදු දශයක ළමයික් කියලා කියන්නේ. අර කාමසිත පරිවුට්ටා රගසිත් පරිවුට්ටාන වෙලන්න වයිස කවදත් බලන්න වේ ල සමාධන වැට සටහන පොයෝගේ වයිස කලාම මේ ඉවාද කියල හිටියොත් තෙම පුදුමයක්යද ඉන්නවනන්ගේ මහා පින්වඳ දරුවේ. සාමාන් දරුවයට ඉන්ඩ බෑ මොක දේසිතේ සඒඒ වයසිද පවතින ඒ පරිුට්ටානිත ග්‍රාගසිත කොච්චර බලවත්ද කියවන්න දර්ම හන තැන ඉඩ බෑයගේ වයිසකද. ඒ සිතන් ඒ තරන් ගරාගිින් යුක්ත හිත එදොට මේ කාමි ආශවාද ආදිිනව ගැන දේශනාවේද්දී එහිතට ටිහගෙන ඉට ැයි තරම්ම ප්‍රඥාව මොට වෙච්චරගේ වලවත් වෙච්ච හිතා එතකොට මෙන්න මේ වේවත කුමාරයක් නමුත් ඒ දවසිදත් කල්පනාගරේ පටිසෝත විදිට ජතුරාර් සත්‍යබෝධයලානවේ නමුත්තර සහජ ප්‍රඥාවෙන් ආපු බලපෑම මොකද සංසාරය අප්‍රමාණ කාලයක් උත්තරීතර පාරවිතාවන් පිරුවවා මහරහත් පදුවයට පත්යෙන්න්න ම හාභිඥාලාි උත්තම භාට පත්තයෙන්. එනි සහජ ප්‍රඥාව මතු වෙලාවා. එතකොටේ විවාහේ දවසේ සාමාන්‍ය තරුණෙන්න්න හැඟීමෙන් ජීවිතය දිහායේ දවස දිහ බල උන්වහන්සේ ප්‍රඥාවන්ය දිහපැලූ. ප්‍රඥායින්දම් බල ොහැමතිෙමන මනවාලිය දිහත් බලන ප්‍රඥාවෙන්මයි. රාගෙන් එෙවෙයි එනිසා ඇ සම්බන්ධයෙන් සත්‍ය පයෙනවා. ඊට පස්සේ කත් නු විදදිහාත් ප්‍රඥා ම් බලන න්හසේ දකට පේවා ේර යෙතුම ඇකට පේනවා අපි අද වය සෞරදුු දාශය යුවලක් වශයෙන් ඉන්නවා එතකට මේ දැන් අද වයසට කිිල්ලි ඉන්න පිරිසත්. මීට කාලෙක ටිස්සල් හොවීන් ඇැති නමුත් අද අද වෙනකොට ය වයසට කිහිල්ලා. අපිටත් මෙච්චනම නේද අද මේ ලස්සනට මේ නැකත් බලලා මේ මංගල්යක් මෙේ සිද්ධ වුනාට වික දවසකි මේ යාල ජරාට පත්වෙනවා නී. හොදරාවට පත්වරනේද කියලා. ඕහමෝම හිතහිත අනකොට ඉතින් අර වැඩිහිට මුත්තනුවන්ගේ මිත්තනියගෙන් අවසර ගණ්ඩ ආශිරාධ ගණ්ඩ මොහොතක්කාවා. ඒවෙලාවෙ දැන් ඉන්නවා ඒ පවුලේ අර නම්බූ අරගනාපු උඩට මරංගාපු අ නම්බුව අරගැවිල්ල මහන්සිල දැන් කුදු කැහිලා නම්බූ කරේදදියාගෙනල දැ කුදු ගැහිලා හැරමිටීකින් ඉන්නවා මුත්තයි මත්තනියයයි දැ මේේදෙන තමයි ආශුරාධ කරන්න බලාපපුෘත්තුයන්නේ. ේවත කුමාරයයි ඉදැන් අර රුණයයි ඒ මුත්තනුවන් සහ මිත්ත නියංගාවට කියයාම ඉතින් වෙවුලන හඬින් හැරමිතිියත් දාගෙන ආම්බලාට ඒනං යපදක්ම ඒවාගල බොහමමාරයෙන් වශන් දෙක තුනක් කිෙව්වා. ඊට පසි මේ රේවතල් කුමාරය කල්පනකට තමාන්ට කක්වුල්ටගේ හිතගන්නවත් බැරුව ඉඳගෙන. හැරමිතික් දහගෙන කුදු ගැහිලා. ුව ගොල වෙලදගන් හරියට වචන ටිකුවක් පිටවෙන්නේ නෑ තමන්ගෙන් තමන්ටවත් පිහිතක් නැතුවන්න මේ මුත්තාගෙන් සහම් මිත්තනයගේ මට මොන ආසිරාධයක්ද. මොවන්ට මෝවන්ගෙන්වත් ආශසිරාධයක් නෑ. මොවුන්ටවත් මවුන්ගෙන් ආශිරාධයන්නේෑ මොවුන්ට මෝවන්ගෙන් ආසිරාධයක් නැතුුව මෝන්ගෙන් මට මොුණ ආසිරාධයක්දකි. මෙහෙම කල්පනා කරලා හොන්දටම කලකිරුණා අවසානි අපි දෙනට කව හරිදසක ොහොම නේද දවෙ හැරමටියක් හ ී ගෙන දර පරපුරට තොවවිදයේ සිරද කරට වෙනවා අපට තා සිරාධයක් නතුව තිහිද්දී යන අද වශයෙන් කල්පනා කරලා රේවත කුමාරයා කාමය පිළිබඳ කල කිරුණවා කාමය පිළිබඳ කලකිරල්ලා කෝමහරිම උගලෙන් ගැලවෙනක් කියල හිතහිත ගිය යනකොට අතර මග ඉතින් මහ වනාන්තර මැදදින් ඒ කාල පරල් තිබිල තියෙන්නේ මහනනාතරයක් මැදෙන් යන පරක් ේ දැන් ඉස්සරහට යන කරත්යෙනගෙන අස්ව කරත්තේ. අතර මඟද මට මේ පුංචි අව්‍යතාවත්තාව මේ පොඩ්ඩන්නිිකං එලියට ඉහල එලි බැහැලන්න කියලා කරත්තෙන් බැස්සා බැහැලා ඉති අනිත අය සිතුවඇහම පොඩි අවශතාවක් සුළ අවසතාවක් ඇති වන්න ඇති කියලා. ඉති අනිත අයත් බලන් හිටිය දැ මේ ේවත කුමාරයක් වූ කියලා කෙලෙහිට පෙන්න්න අනිත් අයට නොපෙන නමාණටිගේගමං ඉවත් බන්න එතු කැලේ කඩාගෙන දුවන්න පටග. ල දුවල අවසාන අතරුණේ ආරමයයක්ගාවට මිහිල්ල එක කතා පුවත් ඉතින් එතනින් හැත අදු ොඩා දුරට යනවා ඒවෙනකොට අපගේ මහොත්තමයන් වහන්සේ සාරිපෘත්‍යයන් වහන්සේ අනි භික්ෂන්ට අනුදැන වදාලා තිබුණේ මගේ සහෝදරයයි අද මෙහම උනාශ දේසින් දැකලා අල්ලල පැවිදි කරන්න කියලා ඉතිං ඒවිදියට රඒවත කුමාරය පැවිදි වුණා පැවිදල පස්ේ කාලේ මහා රහතන් වහන්ස කෙනෙක් නම් මහා ුද්දි බල සම්පන් ඉතින් බලඩ හැඟීමෙන් ජීවිතය ති බැලවානම් එහනම් රේවත මුත්තනුවන් තමා එනම් හැරමිටියත් ගහගෙන අර අනාත දරු පරපුරකට ආසිුරවාද කරන්නේ නම්. නමුත් ප්‍රඥායෙන් ජීවිතය දි බැලුව නිසා පරුණු වයේදමේ මරු ගුලෙන් ගැලවිලා ෝ තමන්ටත් ලෝකයාටත් අප්‍රමාණ මෙහෙක් කරපු මහෝත්තමයක් වසයෙන් පරනිර්වාන්ට පත් වුණා. සංසාර ගමන මවසංගුණා. නි පංගලත්න අපි ජීවිතයේ දිහා බලන්න ඕන හැඟීමෙන් ප්‍රඥාවන් හැගීමෙන් බැලුවොත් මූලාව නවා එතනම රාගයෙන් දේශයෙන් මෝහෙෙන් වි දේශ මූහෝ පැත්තගින් තියමුකු රාගයෙන් අපි රාගය කියන චිත්තයෙන් යුක්තව රාගය කියලා කිව මේ ආශ්වාදය ඇසුර කරන්න තියෙන උමනාව කැමැත්ත ආශ්වාදය ඇසුරු කිරීම රාගය එහහි රපඇසුරුරනවා ප්‍රිය රප ඇසරු කරනවා රූපරාගය. කනේම්ප්‍රිය සබ්ද ඇසුරු කරනවා සද්දරාගය නාසෙම්ප්‍රිය ගන්ධ ඇසුරු කරනවා ගන්දරාගය, දිවෙන්ප්‍රිය රස ඇසුරු කරනවා රසරාගය කයම්ප්‍රිය ඉස්පර්ස පොට්ටබ් ඇසු කරනවා, පොට්ට අබරග ස්පර්සරාගය, මනසිම්ප්‍රිය අදහස් ඇසු කරනවා දම්මරාගේ. මෙන්න හයාකාර රාගේ. මෙන්න මේ රාගී චේතනාවකින් රාගී හැඟීමකින් අපි ජීවිතය දිහා බැලුවොත් අපට පේන්නේ මේ ජීවිත හරි සුන්දරයි ලස්සනයි කියලා. ඇයි මතුපිට පේන මායා විතර අපිට පේන්නේ. අර ඥානය නැති අසරණ මාලුවාට ඇම පේනෙ සුන්දරයි ලස්සනයි කියලා. හරි සිරියාවයි මිහිරී කියල පේන්නේ. ඇම යට හංගල දිනු අතිසය භ්‍රංකාර බිලීකටුවක්. මේ මතුපිට ආශ්වාදය හරි සුන්දරයි ලස්සනයි හරිම මිහිරී හරි ආශ්වාද ජනකයි, පොපියන චමත්කාරය මේ ලෝක ජීවිතේ. ඔය පේන්නේ මතුපිටින් පොපිය පොපිය පේන්නේ එක. අර මිරිගු වගේ පොපියනවා චමත්කාරය ආශ්වාදය මෙ මතුපිට. ඇතුලාන්ති ඇතුලාන්ති තමයි ගින්දර සඟවල තියෙන්නේ ඉතින් අර අලංකාර චමත්කාර කුපියන ආස්වාදය රැවටිච්ච ගමන් අවසාය නතර වෙන්නේ අර භයංකාර ගින්දර කොට්ටේ. එගින්දර එකොළො සාකාලයක ගින්දර තියන ජාතිකින්දර, ජරාගින්දර, මරණගින්දර, සෝකගින්දර පරි දේවගින්දර දුක්කගින්දර, දෝමනස්සකින්දර උපායසගින්දර රාගින්දර, දේශකින්දර මෝහගින්දර. එකොළො සාකායක ගින්දර, ගිනි ජාලා එකොළහක් කවති නොමේ ආස්වාදය ගෙන මයාාවෙන් වහලා. මේ ආශ්වාදය කියන්නේ තිරකඩක් තිමිර පටලයක් අඳුරු පටලය පටලයක් මේ අඳුරු පටලින් වැහිලා තියෙන්නේ සංසාර අත්හාර්ථය පින්ගත්නි හොඳට මටක තබා ගඩ ආශ්වාදය යනු අඳුරු පටලයක් ඒ අඳුරු පටලේ නිසාව බාන්ධ වවාවිට පත්වෙලා ඉන්නේ එකැ ඇත්ත පේ නැසි තත්වයට පත් වෙලා ඉන්නේ ඒ අඳුරු පටලේ විතර අපට පේන්නේ පටලේෙන් අුරු පටලෙෙන් එහ පැත්ත තියන කුමක්ද කියෙල පෙඉන්නේ එඒනිසාම මේ ලක සතත්්‍යය මේ ආශවාදයට රැවටිලා අන්නර භයානක ගිනිගොඩේ උරුම කාරෙක් බවට පත්වෙනවා දුක්කස්කන්දේ උරුමකාරෙක් බාට පත්වෙනවා ඇන්න භාගතුන් ආශ අපට පෙන්වාද නවා මෙන්න මේ අත්හාාර්ථය මෙන්න මේ අතහාර්ථය හොඳින් අසවබෝධ කරගන්න ටඕන. ආශවාදය දුකයි කියල කිය ඇයි කියලා හෙතු සාද කැතුූ මේ බානහලා හොඳවට අවබෝධ කරගන්න්ඩඕන අන්නේම අවබෝධ කරගත් හම ඇැතිවන අවබෝධය සත්‍ය අවබෝධය. මෙන්න මේ සත්‍යාබෝධය ඇති වුණ හම්මොකක්ද වෙන්නේ. මෙන්න මේ සත්‍යය අවබෝධය ඇතිවිච්්‍රකවන් වෙන දේ තමයි මෙන්න මේ තමන් තුළ පවතින අවිජ්‍යාව නොහොත් මේ අනවබෝධය පහවෙල යන්න පටන්ගන්නවා. අවිද්‍යා පහෙනට මොකදවෙෙන්න්නේේ අපි ඇත්ත දකිින් නඇතිතා තමයි කෙනෙට අපි යමකට අපි ආදරය කරන්නේ. ඇත්ත දකිින් නතිතා කල් අරලස්ස රූපමාවක් තියෙනවා එක් තරා කලය අත් තියෙනවා. හරිම අලංකාරයි මේ කලේ. ලස්සන කැතියන් ගොට දාලා තියෙනවා. විචිත්‍ර විචිත්‍ර වරුරටා තියනෝ මේ කලේ. හරිම මනස්කාන්ත භහණ්ඩයක් කලේ. ගෙදරක ගෙහිල්ල මේතියක්කුට කබටටක්කුට තියන්ට නැත්තන් ලනුුවද්දාලාලගේ බල්ක හැරි එල්ල තියන්ට වටිනෝ මේක මොක දේතරන් ලස්සනයි. දකින කෙනා පැහැදිනෝ මේකට. ගෙදර රහා ලකාර ාණ්ඩයක් වශයෙන් මේ පරිහරණය කරන්න හැකියාවත් තියෙනවා. කෙනෙත් ඔන්නම් මේ කලේ අරගෙන ගිහිල්ලා ගෙදර අලංකාර වාාණ්ඩයක් වශයෙන් ප්‍රදශරයට තබන්වත් පුළුවන්ගේ ඉස්සර හමත් ඔන්නම් එ කෙනෙට ඉස්සල් ලම්පෙන්ට උනත්. එහෙම ප්‍රකාශ කරලා කාටද මේ කලගෙඩිය ඕන කියල ඇහුවොත් නොමිල දෙන්නේ සත්තත් පහක් එපා නොබිල මේ ක ගෙඩිය දවා කිව. නිස්සට ක්කොමොරන්න පටන් ගන්න අනේ මට දෙෙන් දන ට දෙෙන් අනේ මට දෙෙන්ට කියලා මර ගනිී එකිනික් නසා ගනිී එතනම දැන් මේ විදියට මේ කල ගෙඩියට එකිනිකා නසාගෙන හරි දැන් තමන්ගේ ගෙදර ගෙනියන්න්න උත්සාගන්න මේ විදිේයට ටිනිකා මේ කල ගෙදීූ දෙස අරගල කරති නසා ගනිද්ද ඔන්න කියනවා කැමතිනම් ගෙනඩියපල්ල ඕන එකෙක් මේ කල ගෙඩිය හැබැයි මේක සම්බූර්යම පුරුවවල තිෙන අසුචයෙන් කිය එදාට කියනවා හැමෝම අනේ මටනංගපත් එහෙනම් කිසිව කෙනෙක් කෙනියන් ඉදිරිපත් එන්න එදාට අරගලයක් සංසිදුනා අලාහය සංසිදුනා කවුරුවත් ඉදිරිපත් වඋන ත්නෑමේ කල ගෙිය ගෙදරගෙනන් නිවින් පසය අයියේ ඇත්ත දැක්කට පස්සේ ඒ ගැන තිච්ච ඇල්ම දුරවෙ ලාගියා එම් ඉච්චරලයකට මරාගත්තයේ කා කොටාගත්තයයි ඇත්ත දෙක්නෙති නිසා. ඇත්ත දන්න ඇති නිසා. මේ අසාර පංචුපාදනස්කන්දය සනිකරාර පිට කැටයම් උපදාපු වර්ණ රටා ඇති අලංකාර අර අසුචුපුරූපු කල ගෙඩිය වගේ මේ පංචුපාදනස්කන්දය. මතුපිට පරිබාහිර මේ ආශ්පාද මායාවෙන් වහලා ආශ්වාද කැටයම් දාලා ආශවාද වර්ණරටාවලින් සර්සලා තියන මේ पांच उपादान स्कंदे है एम पीडी मासूच का लगे दिया मैं ही गाते हो तो हरे एक ने मैं ही गाते हैं कि हरे ने सुन्यो हिस मैं किसी में रूपे का गाते हैं कि हरे एक ने किसी दो वेदना हो का गाते हैं कि हरे एक ने किसी दो सान्याओं का गाते हैं कि हरे एक ने किसी दो सांकारे का गाते हैं සි විඥානයක ගත හැකි හරියක් නෑ සාකල්්‍යයම මේ පංචු පාදනස්කන්ධී හිස් අසාරයි. මීට පෙරත් බෙබතු පංචු පාදනස්කන්ධයන් හටකත් අකර්මාණ රූපව නමුත් ඒ කිසිදු ඉස්කන්දයක සදාාතනික පැවැත්මත් තිබුණනිත් නෑ සාරවත් පැවැත් තිබුණිත් නෑ. මම මගේ කිය ගසේ උත්තත් තිබුණනිිත් නෑ ගත හැක්තත් තිබුණිත් නෑ. දැනුත් එහෙමමයි එනම් ආශ්වාදය කියන මායාවින්. නැතම් මේ ආශ්වාදය කියන සලුපිළි අන්දලා ඒ පවත්තාගෙන යන්න වූඒ පංචු පාදනස්කන්දේ කියනය සාකල්ලෙම කායුච ගුද්ජෝ සකලෝ දුගන්දෝ මේ ආශ්වාදය කියන සලුපිලි අන්දලා හැඩ කරලා තියන මේ පංචු පාදනස්කන්දේ කියන කායසා කල්ලෙම් අසූසී මල මුත්‍ර ගොඩක් නුව නින්දකින්න මේ නම වැැසිකිලි තියෙන ගැනි තරන්ෙේ ගාත හැකි හරියක් නෑ කිසිව කෙනෙක් වැසිකිලියක් ඔබ දැකලා තියෙනවට අද වෙනතුරු වැසිකිලියක් ඇතුල තියෙන අසුජි මළමුත්‍ර වෙනුවෙන් යුද්ධ කලා කියලා අහල තිෙනව පොහෙව දැන්ේ ගම්මල කා කොටාගන්න නසාගන්න කොස්ටඩියට පොල් ෙටියටත් දැකල ඇති ිම ට්ච පොල්ගෙට හුලංගේයා කිය එමියක උලුව පාරනවාගේ ඉල්ල පොල්ලක් කර අසරන මනුස්යාගේ කවුරු හරිෙක් අපේ වැසිකිලේ අසුජිකක්රංගයා කිය මරාගෙන තියවට කවරුුව මරාගන්න එදාට ඇයි ඇත්ත පේනවා. ඇත්ත දකිනවා සාප්‍යය දැක්කහම ඒගෙන තියෙන ඇල්ම දුරුවෙල යනවා. එනම් අසුචී ගතියුත්තන්න ඒ කෙළ ඇස්දිකට පේෙනවා. එනම් අන්න එදාට මොකද වෙන්නේ. එදාට ඒකෙ හිතින චන්දරාගේ පහවිල යනවා. එනම් මේ ආශ්වාදය කියන සලුපිළි අන්දලා පවත්තාගෙන යන්නේ. මලමුත්‍ර සහිත දුරු ගන්ධය යොක්ද පංචු පානස්කන්ධයක් කායු ගුච්ජෝ සකලෝ දුගන්දෝ එනද වසෙන් පැවසු ඒකයි කැඹුරටම ගත්තාහම එන මේ බව දකිින්ට අසමත් නිසා තමයි අප අර ආශ්වාදයගෙන සලු පිළිවලට රැවටෙන්නේ. එනිසායි පිංවතුන ජීවිතය ඇත්ත දකිින් ඔන්නම් ඔබ ප්‍රඥාවෙන් හැමතිස්සෙන් බඳන්න ජීවිත ද ැඟගීම ැලුත්තු බ මුලාවිනවා මෝඩ එබ්බාට පත්වෙන තක්ක තීරු මෝඩෙබ්බාට පත්වයෙනවා. හැඟීමෙන් බලපුක මංජීවිතය විනාස්වෙල යනවා අනන්ත දුක්කස්කන්ධයක් පුරුමේනවා හොල්ල හෝල්ල හන්ටහන් පොළො පස්කකා ඉන්න පුළුවන් ඊට පස්සේ. එනං ප්‍රඥාව ලැබුණ ඒකට මොකටද ඇස් දෙකින් දකින්න බැරි අහාර්ථය දකින්න ප්‍රඥාව ලැි තිීන ඔබට. එනඟින් නුවනැසින් දකිින් දෝන ඇස්දකට පිෙන්නති ඇත්ත එදාට යිමි සංසාරුකුලින් ගැලවෙන්නේ